එදාක් සජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා. තා හොඳ ගමනක් යනවා. රට මේ ආර්ථික වශයෙන් බේරගන්නවා. කැලෑ නීතිය අයින් කරලා තිනවා. ඒ නිසා සජිත් මහත්තයාගේ බස් එකෙන් ගොඩක් අය බහිනවා. රනිල් වික්‍රමසිංහලා මහා වීරයෝ කරගෙන කතා කරන්නේ තමන්ගේ හොරකන් ටික, වංචා ටික, ත්‍රාඩකන් ටික යටපත් කරන්න රනිල් වික්‍රමසිංහගෙන් ආවරණය රැකවරණය හම්බෙන්නේ. අපේ නායකයා බර කර ගැහුවා. අපේ නායකයා රටේ ජනාධිපති වුණා. දැන් මේ බර ඇදගෙන යනවා. නම් මිත්‍රවරුනි, අද අපිට තියෙන්නේ රාජ්‍ය පක්ෂ වෙන්න පුළුවන්, වෙන පක්ෂලා වෙන්න පුළුවන්, මහසෝනා වෙන්න පුළුවන්, පෙරේතේ කුම්බාණ්ඩේ වෙන්න පුළුවන්. ඔය ඕන හැම කෙනෙක් මේකට එකතු කරගෙන ඉරලා ජනතාව විඳින මේ දුකෙන් එතර කිරීමට පියවර ගැනීමයි. මට කඩගාටු එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුකාරකම් බලාපොරොත්තු වෙ සිටියාට ඒ ඇයට උලක් බඳන කීවිතේ බලාපොරොත්තු වෙ සිටියා. Tamange deshapalana patu paramartha bala pereethakama nathi rate minissunge jeevitha anagathaye wenuen kæpawenna e wenuen aragale karanna kæmathi sielu dena ekathu wenna kæmathen innawa. Api ekathu wenna aaradhana karala thiyenawa. මන්දන කවුද යන්නේ කියලා. ඉතින් අපි පැහැදිලිවම කියනවා සබජෙන් മന്ത്രി කණ්ඩායමක් ආණ්ඩුවේ යනවා නෙමෙයි. දැන් අපි දන්න තොරතුරු අනුව නම් ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරු කණ්ඩායමක් විපක්ෂේ වාඩුවෙන්න ලෑස්තිලා ඉන්නවා. දැන් පොහොට්ටුවේ කට්ටියද එහා පැත්තට ගියේ. පොහොට්ටුවේ කට්ටියද අදාස් කිව්වේ සජිත් ළඟට ගිහිල්ලා කවුරුහද අදාස් කියලා දිනනවද? සජිත් එක්ක කවුරු හරි සම්බන්ධ වෙනවා කියලා අපි ඉන්න අයකින් කියලා දිනනවද? නැහැ. මටත් කියලා දිනනවා තව අය එන්න ඉන්නවා. ඒ අය තාම ආවේ නැහැ. අනික අපෙන් ගිය කට්ටිය සජිත් එක්ක දෙකතු වෙලා තියෙන්නේ නැහැ. ඒ නිසා සජිත් මහත්තයාගේ කණ්ඩායම යනව මිස ආයි සජිත් මහත්තය ළඟට යන කණ්ඩායමක් නම් පේන්නේ නැහැ. ඔය එක්කෙනා දෙන්න ගියා කියලා මේ සමග ජන බලවේගය ඉඳවට්ටන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. ඊළඟ මැතිවරණයේදී මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරලා අපේ ආණ්ඩුවක් එක තමයි අපි කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නේ. හැබැයි ජනාධිපති මැතිවරණේ ප්‍රකාශනේ පත් කරන්න එපා. කවුද ජනාධිපති කියලා දැනගන්න අපේක්ෂක කවුද කියලා? දැනට අපිට පේන්න ඉන්නවා ප්‍රේමදාස මහත්තයා. තවත් අය ඉන්නවනේ. ෆොන්සේකා කවුද කියලා කවුරුත් දන්නේ. හැබැයි එතුමත් හොඳ තීන්දුවක් ගනී කියලා මම විශ්වාස කරන හින්දා එතුමට මම මොකුත් විරුද්ධව කියන්නේ නැහැ. එතුමගේ යනවා පොඩි කටකතාවල් ටික. මම හිටපු අපේක්ෂකේ ජනාධිපති ධුරයට තරම් කරගෙන ජනතාවගේ අවශ්‍යතාවය මතුනොත් ජනතාව ඒ වෙනුවෙන් පෙළහැදුනොත් ඒ අනුව මම දේශපාලන බලවේගයක් නියෝජනය කරනවා. ඒ දේශපාලන බලවේගයත් ගෙත් අවශ්‍යතාවය බවට ඒක පත් වුණොත් එහෙම වුණොත් මට කිසි බාධාවක් නැහැ ඒකට ඉදිරිපත් වෙන්න.